ආයුබෝවන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වර්ධකරු කෙරුණු හිටපු අමාත්‍ය රංජන රාමනායක මහතාට ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 4ක සිරඳඩුවා නියම කර තිබෙනවා සිසිරදාබ්‍රු විජිත් මලල්ගොඩ සහ ප්‍රීතිපත් මන්සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල විසින් ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරලා තියෙනවා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රංජන් රාමනායක හිටපු අමාත්‍යවරයාට එරෙහිව එම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණා 2017 වසරේ අගෝස්තු මාස 21 වනදා කොළඹ අරලියගහ මන්දිරයේදී එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අතහස් දැක්වූ රංජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණා. එම ප්‍රකාශය තුළින් රංජන් රාමනායක මහතා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා තිබෙන විශ්වාසය පළුදු කිරීමට ක්‍රියා කළ ඇති බව ඒ තුලින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබුණා. ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙසද එම පැමිණිල්ල තුලින් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ඉල්ලා තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මීගමුව පල්ලම්සේන නිරෝධායන මධ්‍යස්ථානය වෙත තමයි යොමු කරලා තියෙන්නේ. වසර 4ක බරපතල වැඩ සහිතව සිර දඩුවම් හිමිවීමත් සමගම රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද අහෝසි වීමට නියමිත බව අපිට ආරංචි වුණා. ඒ වෙනුවට විජිත් විජේමිණි සොයිසා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට නියමිත බවත් වාර්තා වෙනවා. අපේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉදිරියේදීත් අපි කියන අලුත්ම තොරතුරු බලා ගන්න තාම ඔයාලා අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා bell button එකක් click කරන්න.